ආශිර්වාදාත්මක ජීවිතයක් නිරෝගී ජීවිතයක් තමයි එකම ප්‍රාර්ථනාව. මේ මොහොතේ ටිකක් හිතේ බයෙන් ඉන්නේ. කොරෝනා වෛරස් එක අපිට මොනතරම් බලපෑමක් කරනවද? හැබැයි වෛරස් එක අපිට බලපෑම් කළාට අපිටත් පුළුවන් වෛරසයට බලපෑමක් කරන්න. ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඒ විතරක්ද ඕව පරිස්සම් කරගන්න එන්නත් කරණය ලංකාව පුරාම දීප ව්‍යාප්තව සිදුවෙන වෙලාවක වැඩි අවධානයක් තියෙන පළාත්වලට මුලින් අවස්ථාව දීලා ඊට පස්සේ ඔබ ඉන්න පළාතට ඔබ හොයාගෙන එනවා. හැබැයි ඔබව ආරක්ෂිත තත්වයකට පත් කරන්නයි මේ සියල්ල සැලසුම් කරන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය කොහොමද සිදුවෙන්නේ? සමහර වෙලාවට දැනටමත් එන්නත් කරන්නේ සිදුවී අවසන් නැති ඔබ ඉන්න පළාතේ. ඒ නමුත් ඊට පස්සේ කොහොමද පරිස්සම් වෙන්න ඕනේ? දෙවන මාත්‍රාව ගන්නෙ කොහොමද? මේ සියල්ල ගැනයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ අද උදෑසන. ඒ වෙනුවෙන් අපේ මැදිරියට අපි කැඳවගත්තා නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසංගත රෝග ඒකකයේ කොළඹ මහනගර සභාවෙහි දිනුකා ගුරුගේ වෛද්‍යතුමිය අයිබෝන් වෛද්‍යතුමිය සූදෑසනක්. එතනින් එහාට ඉන්නේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නැගෙනහිර කොළඹ වසන්ත බණ්ඩාර මහත්මයා. අයිබෝන් සූදෑසනක්. ධනංජය. ඔව්. හොඳයි. දැන් ඇත්තටම මේ හැමෝම මේ එන්නත පිළිබඳ කතා බහ කරනවා. අපිත් පසුගිය කාලේ පරිච්ඡේදය පුරාවට මේ එන්නත ලංකාවට පැමිණි දින පටන් මේ මොහොත වෙනකම් අපි එන්නත පිළිබඳ කතා බහ කිරීමක් කරා. විවිධ වූ මාධ්‍යන් හරහා අපි ඔබව දැනුවත් කිරීමක් කරා අපි ජාතික නාලිකාව විදිහට. අපි වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමු. ඉස්සලම අපේ කතා බහේ අද තිබෙන දේවල් එක්ක අපි ඉස්සල වත්මන් තත්ත්වය මොකද දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේක දීලා අවසන් කියලා කියනවා. කොහොමද ඒ තත්ත්වයන් කොහොමද කියන එක පැහැදිලි කිරීමක් කරමු. ඇත්තටම කිව්වොත් අපි එන්නත් මේ වෙනකොට 17,000 පමණ කොළඹ නගරයට සහ කොළඹ නගරයේ නගර සභාවේ සෞඛ්‍ය කාර්යාංශවලට ලබා දීලා තියෙනවා. මේ වෙනකොට දෙන එන්නතේ නම කොවිෂීල්ඩ් නැත්නම් කෝවිඩ් ඇස්ට්‍රාසෙනිකා කියලා තියෙනවා. ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් එකෙන් තමයි මේ එන්නත නිපදවන්නේ. මේ වෙනකොට රට පුරාම එන්නත් 250,000 විතර දීලා තියෙනවා. ඒකෙන් කොළඹ නගරයේ අපි එන්නත් 17,000 පමණ සෞඛ්‍ය කාර්යාංශයට සහ පොදු ජනතාවට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. වැඩිපුර අවධානයට ලක් වෙන ප්‍රදේශ කොහොමද වෛද්‍යතුමිය? මෙහිමයි. කොළඹ නගරය ගත්තාම කොළඹ නගරයේ පුරාවටම අපිට රෝගීන් දිගින් දිගටම වාර්තා වුණා. ඒක නිසා කොළඹ නගරයේ අවදානම් කලාප කියලා ගත්තාම හැම කලාපයක්ම ඉතාම අවදානම් සහිතයි. ඒක නිසා තමයි කොළඹ නගරයට වැඩි ප්‍රමුඛතාවය දාලා කොළඹ නගරයේ කියන්නේ ගම්පහ කොළඹ සහ කළුතර ප්‍රදේශවල වැඩිපුර එන්නත් කිරීම සිදු කරනවා. මොකද කෝවිඩ් රෝග බලපෑම් වැඩිපුරම තියෙන්නේ ඒ ප්‍රදේශවල. ඒනොත් කොළඹ නගරයේ අපිට රෝගීන් මේ වෙනකොට 15,250ක් මේ අද වෙනකොට ඔක්තෝබර් මාසයේ සිට වාර්තා වෙලා තියෙන නිසා කොළඹ නගරයට වැඩි ප්‍රමුඛතාවයක් දීලා අපි මහජනතාවට එන්නත් කිරීම ගිය සතියේදී පටන් ගත්තා. සෙනසුරාදා. ගිය සතියේ සෙනසුරාදා. ඔව්. දැන් මේ අතරම මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ටත් මේ පහුගිය කාල සීමාවේදී ලොකු වගකීමක් පැවරී තිබුණා. මොකද ජනතාවත් එක්ක ඍජු සම්බන්ධතාවයක් ගොඩනගාගත්තේ ඔබතුමන්ලා. වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් එක්ක ගනුදෙනු කරේ වෛද්‍යවරුන් හැරුණාම ඔබතුමාගේ කණ්ඩායම. කොහොමද මේ දවස්වල අපේ මහජනතාවගේ දැනුවත් වීම කොහොමද? මොන වගේ තැනකද ඇඉන්නේ? ඒ අය කොහොමද මේ එන්නත පිළිබඳ දක්වන ප්‍රතිචාර කොහොමද? අතරම අපි දැන් ජීසතින්දර අපි පටන් ගත්ත මේ වැඩසටහන විශේෂයෙන් අපි දැන් නැගෙනහිර කොළඹ තමයි අපේ වසම වෙන්නේ. එතකොට අපි දැන් එන්නත් කරන්නේ සිදු කරගෙන යනවා. විශේෂයෙන් කියන්න ඕන ජනතාවට දැන් ඇත්තටම අපි එන්නත් කරන්නේ සිදු කරනකොට අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගෙන් අපිට සහයෝගයක් ලබා දෙයි කියලා. විශේෂයෙන්ම මේ දැනට අපි කාර්යාලයේ ලියාපදිංචි කිරීම කරලා තියෙනවා එන්නත් කිරීම මේ සිදු කරන ජනතාව වෙනුවෙන්. ඒ වගේම තමයි ජනතාවගෙන් අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන්න කැමති. මේ අවස්ථාවේදී අපිට සහයෝගය අවශ්‍යයි. එන්නත් කරන්නේ සිදු කිරීම සහයෝගය අවශ්‍යයි. මොකද නැත්තම් මෙතනින් අපිට වෙනවා මේ රෝගීන් මෙතනින් එයාගේ හොඳ ප්‍රතිචාරයක් ඇත්. ඒ කියන්නේ එයා මේ මොහොත වෙන විට එයා දක්වන්නේ මොන වගේ දෙයක්ද? ඒ කියන්නේ මේ කලබලකාරී ස්වරූපයක්ද? දැන් අපි වැඩසටහන ආරම්භයට කලින් අපි කතා බහ කිරීමක් කරා. මේ එන්න කියන වෙලාවටත් කලින් ඇවිල්ලා සමහර වෙලාවට ඔබතුමාට කරදර කරන පිරිසක් ඉන්නවා. ඔව්, ඇත්තටම දැන් අද මම දැක්ක අද පාන්දර 4 ඉඳලා අපේ ඔෆිස් එක ගාව මේ කට්ටිය මේ රැඳිලා හිටියා දිගු පොලින්. ඉතින් අපි ඇත්තම ජනතාවෙන් ඉල්ලන්නේ එහෙම අනවශ්‍ය කලබලයක් මේ ඇත්තම මේ අවස්ථාවේදී අපිට මේ ඇති කරගන්න එපා. විශේෂයෙන් අපි ඒදී ඉල්ලීම කරන්න ඕනේ ජනතාවගෙන්. මේ අපි කියන්නේ හැමෝටම දැන් වැක්සින් එක අපි දෙනවා. ඒ නිසා අනවශ්‍ය කලබල ඇති කර නොකරගෙන මේකට අපිට උදව් වෙන්න කියන එක තමයි අපි ඉල්ලීමක් කරන්නේ.
එකැනි ප්‍රදේශයේ එන්නත් කරන සිදුවෙන ස්ථානයට අමතරව මෙතුමල්ල ඉන්න කාර්යාලයට පවා රාත්‍රියේදී උදෑසන යනවා. ඔබ එහෙම යන්න එපා, ඔබව මග හැරෙන්නේ. ඔබ ගැන සියලු විස්තර මොවුන් සතුයි. එනිසා ඔබව මග නොහැර මේ එන්නත ඔබට ලබා දෙනවා. ඔබ පරිසම් කරන්නන්නේ පණිවිඩය තමයි මේ නැවත මතක් කරන්නේ. වෛද්‍යතුමිය, දැන් මේ එන්නත කාටද ලබා දෙන්නේ? කවුද ප්‍රමුඛතාවයකට ලක් කරන්නේ සහ කාටද ලබා නොදෙන්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක්. මොකද දිගින් දිගටම එන්නත් කරන ප්‍රදේශවලටත් ඇවිල්ලා අහන ප්‍රශ්නයක් නිසා අපි මුලින්ම එන්නත් කරන්නේ මුලින් පටන්ගත සෞඛ්‍ය කාර්යාංශවලට. එහිදී සෞඛ්‍ය සියලුම සෞඛ්‍ය සේවකයන්, ඒ කියන්නේ උදව්කරුවන් සියලුම දෙනාට අපි එන්නත් කරන්න ලබා දුන්නා. මෙහිදී කොළඹ මහනගර සභාවේදී 1500ක් පමණ සේවකීන්ට සෞඛ්‍ය සේවකීන්ට එන්නත් කරන්න ලබා දීලා තිබ්බා. ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අපිට අනුබල දුන්නා අවුරුදු 30ත් 60ත් අතර, ඒ කියන්නේ අපි කියන වර්ක් ෆෝස් එක නැත්තම් වැඩ කරන ජනතාව. ඒ කියන්නේ හැමතිස්සෙම කෝච්චිවල බස්වල යන නගරයට පැමිණෙන සියලුම ජනතාවට මෙම එන්නත ලබා දෙන පොඩි ප්‍රමුඛතාවයක් දෙන මුල් සතිය කියලා. එම නිසා අවුරුදු 30ත් 60ත් අතර වැඩ කරන ජනතාවට මුලින්ම අපි එන්නත් කිරීම දවස් 7ක් විතර පටන් ගත්තා. ඉන්පසුව දෙවැනි අදියර විදිහට අවුරුදු 60න් එහාට සිටින ජනතාවටත් එන්නත් කරන්නේ දැන් සිදු කරනවා. එතකොට දැන් බැලුවහම අවුරුදු 30න් එහාට ඉන්න හැමෝටම එන්නත ලබා ගන්න පුළුවන් මේ වෙනකොට. නමුත් අපි තෝරාගත් ප්‍රදේශ වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රදේශවල කොළඹ උතුර වගේ ජනතාවගෙන්, ඒ කියන්නේ එතන සිටින ප්‍රදේශයේ 140ක් 50ක් විතර කෝවිඩ් රෝගෙන් ආසාදිත වෙච්ච කට්ටිය ඉන්නවා. එතකොට ඒ ආසාදිත කට්ටියට තමන්ගේ ස්වභාවයෙන්ම සිරුර ඇතුළත ප්‍රතිශක්තියක්, යම් කිසි ප්‍රතිශක්තියක් තියෙනවා. ඒ අතරතුරේදීම මේ බණ්ඩාර මහත්මයාගේ ප්‍රදේශයේ රෝගීන් ඉතාම අඩුයි. ඒගොල්ලන් තාම රෝගයට නිරාවරණය වෙලා නැහැ, ප්‍රතිශක්තියකුත් නැහැ. එතකොට මේ ළඟදි රෝගීන් වාර්තා වෙනවා නම් අපි පසුදින සති දෙකක් පිටිපස්සට බලලා රෝගීන් වාර්තා වෙන ප්‍රදේශ තියෙනවනම් ඒ ප්‍රදේශවලට අපි එන්නත් කරන්නේ ප්‍රමුඛ කරා. එතකොට එම නිසා මෙතුමාගේ ප්‍රදේශයේ එහෙම අපි එන්නත් කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීලා වැඩිපුර එන්නත් ප්‍රමාණයක් එහෙට යොමු කරලා තියෙනවා. නමුත් එතනින් කියන්නේ අනිත් අයට එන්නත් ලබා දෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ අන්තිමට දැන් අපි ප්‍රමුඛතාවය දෙන්නේ අවදානම් කලාපවලට. ඒ කරන්නේ විද්‍යාත්මක හේතුවක් මත. හැබැයි මේ ගර්භණී මව්වරුන්ට, ඔව් ගර්භණී මව්වරුන්ටත් කිරි දෙන, ඒ කියන්නේ මුල් මාස 6 මව්කිරි පමණක් දෙන කාන්තාවන්ටත් එන්නත අපි ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව අවුරුදු 18ට අඩු පුද්ගලින්ට එන්නත ලබා දීම සිදු කරන්නේ නැහැ මුළු ලෝකෙම. නමුත් 30ට අඩු 30 18ත් අතර පුද්ගලින්ට එන්නත ලබා දෙන්නේ නැත්තේ ලබා දෙන්න හොඳ නැති නිසා නෙවෙයි. අපි පළවෙනි අදියරේදී එන්නත ලබන්නේ දෙන්නේ අවුරුදු 30ට වැඩි කට්ටියට. මොකද දැන් හැමෝම ප්‍රශ්නයක් අහනවා අවුරුදු 18ට වැඩි කට්ටියටයි 30ට 18යි 30යි අතර දෙන්නේ නැත්තේ මොකක් හරි ඒගොල්ලන්ට හොඳ නැති නිසාද කියලා. හොඳ නැති නිසා නෙමෙයි, මෙම අදියරේදී එන්නත ලබා දෙන්නේ අවුරුදු 30ට වැඩි කට්ටියට. අවුරුදු 18ට අඩු කට්ටියට එන්නත ලබා දෙන්නේ නෑ දැනට. මොකද ඒ ගැන පරීක්ෂණ තාම සිදු කරලා නැති නිසා. ගර්භණී මවරුන්ටත් එහෙමයි, කිරිදෙන මවරුන්ටත් එහෙමයි. මේකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට නැවත ගැබ් ගැනීමක් සිදු නොවීම වගේ දේවල් සිදු වෙයි කියලා බය වෙලා ඉන්නවා සමහරු. හැබැයි එහෙම මේ පරීක්ෂණ මට්ටමේ තාම මේ පරීක්ෂණ සිදු කරමින් පවතින නිසා. ඔව්. හොඳයි. දැන් එතකොට මේ තවමත් අවුරුදු 37ට ආයෙට පමණක්මද දෙන්නේ නැත්නම් අවුරුදු සමහර අය කියන අවුරුදු 60ට වැඩි අයට දෙන්න ඕනේ කියලා කියන කොහොමද ඒ තත්ත්වය? ඇත්ත වශයෙන්ම මෙහෙමයි. පළවෙනි ආපු එන්නත් ගබඩාවම 37 60ත් අතර පුද්ගලයන්ට ලබා දුන්නා. දැන් මේ එම අදියරේ අවසාන ටික මේ යන්නේ. නමුත් ඊට පස්සේ හැමදාම අලුත් අලුත් අපිට වාර්තා ලැබෙනවා, අලුත් රිසර්ච් කරනවා. ඉතින් ඒ අනුව දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සර්කියුල් එකක් අපිට නිකුත් කරලා තියෙනවා. අපි මේක පිළිවෙලකට කරන්න නම් අපි මුලින්ම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ වැඩිපුරම මරණ වාර්තා වෙච්ච, වැඩිපුරම මේ රෝගයෙන් වැඩිපුරම මේ රෝගයේ බලපාන පුද්ගලයන්, ඒ කියන්නේ අවුරුදු 60ට වැඩි, විශේෂයෙන් කොළඹ නගරයේ අවුරුදු 60ට වැඩි බොහෝ ප්‍රමාණයක්, ඒ කියන්නේ මුළු ලංකාව පුරාම තියෙන මරණවලින් වැඩි ප්‍රතිශතයක් කොළඹ නගරින් තමයි වාර්තා වෙන්නේ. එම නිසා ඒත් අවුරුදු 60ට වැඩි සහ වෙනත් රෝග තියෙන උදවියට. එම නිසා අවුරුදු 60ට වැඩි පුද්ගලීන්ට මෙම සිකුරාදා ඉඳලා, අවුරුදු 60ට වැඩි පුද්ගලීන් මෙම සිකුරාදා ඉඳලා කොළඹ නගරේ පුරාවටම එන්නත් කිරීම මුලින් ආරම්භ කරනවා. පොඩ්ඩකට අපි මදකට නවත්තනවා 30ත් 60ත්. 60 ඉඳලා සියලුම ජනතාවට එන්නත් කරන්නේ සිදු කරාට පස්සේ තමයි ආයි නැවත 30 60 යන්නේ. මොකද ප්‍රමුඛතාවය දෙන්න අවශ්‍ය නිසා. ලියාපදිංචි වෙන්න ඕනේද? එහෙම නැත්නම් මෙන්නත දැන් අරගෙන ඉවරයි නම් ආසාත්මිකතා ඇවිත්ති වෙලා තියෙනවා නම් කොයි තරම් කාලයක් මෙහෙම තියේද? ඒ වගේ ප්‍රශ්න ටිකක් හිතේ තියෙනවා. හැබැයි අපි ඒ ගැන කතා කරන්න පුංචි විරාමයක් අරගෙන ඇවිත්.
කොරෝනා වෛරසය නොබෝ ආරක්ෂා කරන්න දීප ව්‍යාප්තව සිදු කරන එන්නත් කරන වැඩපිළිවෙල ගැන අපි කතා කරමින් ඉන්නේ. ඉතේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක තවත් දේවල් තියෙනවා අපිට निराකරණය කරගන්න. එවෙනින් අපි තවත් කෙනෙක් මැදිරියට මේ මොහොතේ කැඳව ගත්තා. කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහත්මයා. වන් විජේමුණි මහත්මයා සුබ දැසනක් වෛද්‍යමනි අයබෝවන්. වෛද්‍යමනි දැන් අපි එන්නත ගැන ටිකක් කතා කළා. දැන් තව ප්‍රශ්න තියෙනවනේ හිතේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ මේ වෙලාවේ වැරදි මත ප්‍රචාරය වෙනවා. එන්නත ප්‍රමාණවත් තරම් නැහැ කියලා. මේ මුලින් ලබා දෙන අයට විතරයි දෙන්නේ. සමහර වෙලාවට පොලිමෙත් ඉස්සරහෙන් එන අයට විතරයි එන්නත ලැබෙන්නේ. සීමිතයි කියලා. තත්වය ඇත්තටම එහෙමද? ඔව්. අපි දන්නවා දැන් මේක ගෝලීය වසංගතයක්. මේ ගෝලීය වසංගතයේදී අපි දන්නවා ලෝකයේ ජනගහනය බිලියන 7.5ක්. එතකොට මාත්‍රා දෙකක් දෙනකොට අපිට අඩුම ගානේ බිලියන 15ක් කෙසේ වෙතත් බිලියන 12ක් වගේ ප්‍රමාණයක්වත් බිලියන 12ක මාත්‍රා ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ එක් එක් මේ සියලුම එන්නත් ප්‍රමාණය ගත්තාම ඒ වගේ මාත්‍රා ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මේවා නිපදවන්නේ විශේෂයෙන්ම ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය සහ ඇමරිකාවෙත් ඊපස්සේ චීනය, රුසියාව සහ ඉන්දියාව කියන රටවල්වල. එතකොට ඒ රටවල්වලත් ඉන්දියාව ගත්තොත් බිලියන 1.4ක ජනගහනයක්, චීනය ගත්තොත් බිලියන 1.7ක ජනගහනයක්. මේ වගේ අතිවිශාල. එතකොට එංගලන්තය ගත්තොත් මිලියන 65ක ජනගහනයක්. එතකොට මේ මේ අයට ප්‍රමුඛතේ. එතකොට හැම රටකම තියෙනවා නිපදවන රටවල් වල මිනිස්සු කියනවා ඉස්සෙල්ලා අපිට දීලා ඉන්න ඕගොල්ලෝ පිටට දෙන්න ඉස්සෙල්ලා. එතකොට මං හිතන්නේ අපි ඊටාම වාසනාවන්තයි. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය සේවාව, ඒ සෞඛ්‍ය පද්ධතිය සහ රාජ්‍ය පාලකීන් විසින් විශේෂයෙන්ම මේ පිළිබඳව වගකිව යුතු පුද්ගලයෙක් පත් කළා. ලලිත් වීරතුංග මැතිතුමාව පත් කළා. එතුමා මේ රටවල් සමග නෙගෝෂියේට් කළා තමයි අපිට මේ එන්නත් ප්‍රමාණය ලැබීම තියෙන්නේ. අපි දන්නවා මේ වෙනකොට අපිට හම්බ වෙලා තිබුණේ 105,000 පමණයි. එතකොට හෙට දවස වෙනකොට තවත් 105,000 අපේ රටට ලැබෙන්නට නියමිතයි. එතකොට මෙහිදී පළමු ප්‍රමුඛතාවය ලබා දුන්න පළමු පෙළේ සෞඛ්‍ය සේවකීන්ට රෝගීන් සමග ගැටෙන, ඊට පස්සේ ඒ වගේම ත්‍රිවිධ හමුදාවට, ඉන්පසුව තීරණය කරන ලැබුව විශේෂයෙන්ම වෛද්‍ය දිනක ගුර්ගේ මහත්මිය කිව්වා වගේ මේ කොළඹ නගරයට ප්‍රධාන තැනක් දුන්නා. මොකද මුළු රටේම ඉන්න කොවිඩ් ආසාදිතීන්ගෙන් 5%ක් එහෙම නැත්නම් 20%ක් මතු වුණේ, ඇති වුණේ කොළඹ නගරය තුළින්. එතකොට අපි දැන් මේ වන විට ඉතාමත්ම හොඳින් එක පාලනය කරලා තියෙනවා. පළමු රැල්ල අපි ඉතාමත්ම සාර්ථක පාලනය කළා. දෙවැනි රැල්ලත් අපි ඉතාමත් හොඳින් පාලනය කරලා තියෙනවා. එතකොට මෙහි පූර්ණ පාලනයක් කරා යෑම සඳහා මේ එන්නත්කරණය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඔබ ඇහුවා වගේ ඇති වෙන්න තියෙනවද? එතකොට මුළු ලෝකෙම ඇති වෙන්න නැහැ. එතකොට අපේ රටෙත් ඇති වෙන්න නැහැ. නමුත් ඒක නිසා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ වගේම වසංගත රෝග විද්‍යාංශය, මේ සියලු දෙනාම ඉඳගෙන අපි කාටද දෙන්නේ? දැන් අපි හිතමු අපිට මාසිකට රුපියල් 50,000ක් හම්බෙනවනම් මසිඩිස් එකක් ගන්න බෑනේ. එතකොට අපිට ඒ මොකටද අපි වියදම් කරන්න කියලා ප්‍රමුඛතා ගත කරන්න වෙනවා. ඒ අනුව තමයි ඒ ප්‍රමුඛතාවයට අනුව එය ලබා දීම සඳහා ඇති වෙන්න එන්නත් අපිට තියෙනවා. එතකොට අපිට විශේෂම කොළඹ නගරය ගත්තොත් කොළඹ නගරයේ අවුරුදු 60ට වැඩි අය අපි ඇස්තමේන්තු කරලා තියෙනවා 115,000ක් විතර. එතකොට ඒ අයට ඇති වෙන්න අපිට එන්නක් තව තියෙනවා. අපි විශේෂයෙන්ම 60ට වැඩි අයට පමණක් එන්නත් කරන වැඩසටහන පටන් ගන්නවා මේ සිකුරාදා ඉඳලා. එන්නත් එක ආපු ගමන්ම අපි සිකුරාදා ඉඳලා මේ වැඩේ පටන් ගන්නවා. ඒ වැඩේ පටන් ගන්නේ රජයේ විසින් අපිට ඇති වෙන්න එන්නත් ලබා දීලා තියෙනවා. ඒ ටික අතේ තියාගෙන තමයි අපි වැඩේ පටන් ගන්නෙ. ඒක හින්දා කිසිම මේ කලබලයකට පත්වීමටවත් බියට පත්වීමට අවශ්‍ය නැහැ. අපි ඒ වැඩේ හරියට කරනවා.
වෛද්‍යම සඳහන් කළා වගේම සෞඛ්‍ය ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ මේ සියල්ල ඔබ වෙනුවෙන් පෙනී සිටිනවානේ ඔබව ආරක්ෂා කරනවානේ නිසා බය වෙන්න එපා එන්නත් මදි වුණොත් ඔබ වෙනුවෙන් නැවත ලබා ගැනීමක් සිදු කරහො ඒ සියල්ල සම්පූර්ණ කරනවා වෛද්‍යමේ දැන් වයස අවුරුදු 65ට වැඩි අයට එන්නත් කරන්නේ සිදු කරන්නේ නැහැ කියලා එක එක තැන්වල මත තිබුණා තව සමහර අය කිව්වා 65ට වැඩි අයට දුන්නොත් එයාලට ආසාත්මිකතාවය ඇති වෙනවා වැඩි කියලා දැන් දන්න කියන කෙනෙක්ට මේ මොහොතේ එන්නත ලබාගෙන උන ගතිය පහ වෙලා නැතිනම් සමහර වෙලාවට දවස් දෙකකට තුනකට වඩා උණ ගතිය තියෙන්න පුළුවන් නම් ඒක සාමාන්‍යයිද? ඒ ආසාත්මිකතාවයක් ඇති වෙලාද? ඒ ගැන වැඩියෙන් සැලකිල්ලට ලක් කරන්නට ඕනේද? හරි මෙහෙමයි. අවුරුදු 60ට වැඩි හෝ කියන්නේ මම මුලින් සඳහන් කරා වගේ අවුරුදු 18ට වැඩි සියල්ලටම එන්නත ලබා ගන්න පුළුවන්. නමුත් පළවෙනි අධ්‍යයනයේදී අපි දැනට දෙන අවුරුදු 30ට වඩා වැඩි ජනතාවට අවුරුදු 60ට වඩා නම් එන්නත ලබා ගැනීම බොහොම සුදුසුයි. මොකද වෙනත් රෝග තියෙනවා නම් දියවැඩියාව ප්‍රෙෂර් සීනි කොලෙස්ටරෝල් වගේ රෝග තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ එන්නත ලබාගත යුතුයි. ඒ කියන්නේ එන්නත් ලබාගත නොහැකි අපි කට්ටිය කිව්වා ගර්භණී මාතාවන් කිර දෙන අය. ඒ ඇරෙන්න අවුරුදු 60ට වැඩි නම් වැඩිම අවදානම් කොට්ටාශයේ විදිහට අපි සලකන්නේ අවුරුදු 60ට වැඩි උදවිය. එම නිසා එන්නත ලබාගත යුතුයි. ඔවුන් වෛද්‍ය උපදෙස් තියෙනවා නම් ලබා ගන්න එපා කියලා එහෙම ඇරෙන්න අනිත් සියලු දෙනාම අවුරුදු 60ට වැඩි. මොකද මරණ සංඛ්‍යාවත් වැඩි අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ. එම නිසා එන්නත ලබා ගැනීම ඉතාම යෝග්‍යයි අවුරුදු 60ට වැඩි නම් ඔබ. දෙවන ප්‍රශ්නේ තමයි මෙම එන්නත ලබා ගැනීම පස්සේ අපිට එන්නත් කරන තැන්වලත් අහන්නේ දැන් උණ හැදෙයිද, හෙම්බිරිස්සාව හැදෙයිද, අමාරුද, අතරිදෙයිද, වැඩට යන්න බැරි වෙයිද, නිවාඩු දෙකක් දාන්නද, එක නිවාඩුවක් දාන්නද එහෙම කියලා. නමුත් මෙහෙමයි, සාමාන්‍යයෙන් අපි දැන් මේ ගොඩක් කට්ටියට එන්නත් දීපු නිසා දන්නවා තරුණ උදවියට තමයි ටිකක් වැඩිපුර උණ හිසරදය, ඔළුව කැක්කුම, ඇඟපත වේදනාව තියෙනවා. නමුත් අවුරුදු 60ට වයස යන අවුරුදු 60ට වැඩි කට්ටියට ගොඩාක් උණ තියෙනවා. නමුත් එතරම් අමාරු වෙන්නේ නැහැ. දැන් ධනංජය හෙට එන්නත ලබා ගන්නවා කියලා කිව්ව ධනංජය දැන් බය වෙලා ඉන්න මගේ මුණ දිහත් බලන්න. මේ ඒක නිසා දැන් තමන් පොඩ්ඩක් තරුණයි නම් ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිශක්ති සිරුර ඇතුලේ ප්‍රතිශක්ති ක්‍රියාවලිය ඉතාම ශීඝ්‍රයෙන් වේගවත් සිදුවන හින්දා පොඩ්ඩක් ඇඟෙන් දක්වන රියැක්ෂන් එක يعني ප්‍රතිශක්තිය වැඩි කියන්නේ අපි උණ හැදෙනවා කියන්නේ ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ අපි එන්නත සිරුර තුළ වැඩ කරනවා කියන එක. ඒක නිසා ඒක සිරුරේ හොඳ ප්‍රතිචාරයක් විදිහට තමයි අපිට උණ හද්දවල එක තැනක ඉඳවලා තියන්නේ සිරුර ඇතුලේ මේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. ඒක නිසා උණ හැදෙන එකට අපි දන්නවා උණ හැදෙන එක හරිම අපහසුයි තමයි. නමුත් උණ හැදෙනවා කියන්නේ ඇඟ ඇතුලේ එන්නත වැඩ කරනවා කියන එක. ඒක තමයි මොහොතක් දෙන්න අපි වෙලාව බලමු. ඒ අතර කෙනෙක්ට දවසකට දෙකකට වඩා වැඩියෙන් උණ තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් අතර උණ තියෙන එක සාමාන්‍යයි. එතකොට තමන් වෙනදට උණ හැදුනහම ගන්න වේදනානාශක පැරසිටමෝල් පෙති දෙකක් පැය 6කට සැරයක් උණ තියෙනවා නම් විතරක් ගන්න එක යෝග්‍යයි. ඊට අමතරව වෙන මොන හරි වේදනානාශක තමන්ගේ වෛද්‍යවරයාට දුරකථන ඇමතුමන් දීලා ලබා ගන්න පුළුවන්. දවස් තුනකට වඩා උණ තියෙනවා නම් අපිට වෙනත් රෝග ඩෙංගු වගේ රෝගات තිබෙන නිසා එන්න ආයේ නැවත දවස් තුනකට වඩා උණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වීම යෝග්‍යයි. ඊට අමතරව ඇඟ පුරාම මොන හරි රෑෂ් එකක් දදයක් කුෂ්ඨයක් වගේ දානවා නම් කැසීමක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදීත් වෛද්‍ය උපදෙස් පැතීම යෝග්‍යයි. ඊට අමතරව එන්නත විදපු තැන රිදෙනවා නම් අත හොලවන්න අමාරුයි නම් ඔළුව කැක්කුමයි නම් නැත්නම් ඇඟ පොතම රිදෙනවා නම් හැරෙන්න කරන්න බෑ නම් ඒවා ටිකක් සාමාන්‍ය මේ ඒ කියන්නේ මේ එන්නතේ අතුරු ප්‍රතිඵලයක්. ඒකට බය වෙන්න දෙයක් නැහැ. වේදනානාශකයක් ගත්තාම ඒක ඇරිලා යනවා දවස් දෙකකින් තුනකින්. ඊට අමතරව සමහර කට්ටියට බඩේ අමාරු වැඩ එළිය යෑම් වගේ අපිට දැකලා ලැබෙනවා. ඒකත් සාමාන්‍යයි. එහිදීත් කරන්න තියෙන්නේ හොඳට තමන් වතුර බීලා වේදනානාශකයක් අරගෙන දවස් දෙකක් විතර පොඩ්ඩක් බලන්න. සහ හොඳට කන්න බොන්නේ. සහ හොඳට කන්න බොන්නේ. හොඳයි, දැන් අපි එන්නත හැදිච්ච එන්නත දුන්න අයට නැවතත් මේක හැදෙන්න පුළුවන්ද කියන කාරණාත් අපි දැනගන්න ඕනේ. නමුත් ඊට කලින් මේක ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් තිබෙනවාද? කොහොමද මේ බණ්ඩාර මහත්මයා ලියාපදිංචි වෙන්නේ? කලින් ලියාපදිංචි වුණ අය දැන් ඉස්සරහට ලියාපදිංචි වෙන අය කොහොමද මේ ක්‍රමවේදය? නෑ, අතන අපි කාර්යාල මට්ටමේ අපි ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තිනවා. විශේෂයෙන් අපි කියන්න කැමති අවුරුදු 60ට වැඩි පිරිස තමයි අපි දැන් මේ අවස්ථාවේ එන්නත් කිරීම සිදු කරන්නේ. ඒ නිසා විශේෂයෙන් අපි ජනතාවගෙන් ඉල්ලන්න කැමති අවුරුදු 60ට වැඩි නම් පමණක් අපේ කාර්යාලයට ඇවිල්ලා ඒ ලියාපදිංචි කිරීම කරගන්න කියලා. මොකද නැත්තම් අනවශ්‍ය විදිහට ජනතාව ඒක රාශි වීමක් වෙන්නේ. මොකද මේ
එහෙම වුණොත් අපිට ඇත්තටම අපිට ප්‍රායෝගිකව ඒක ගැටලුවක් වෙනවා. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි අවුරුදු 60ට 60 වැඩි නම් 60ට වැඩි නම් විල්ල අපේ කාර්යාලයෙන් ලියාපදිංචිෙන්න. ඒතකොට අපි ඒගොල්ලන්ට අංකයක් ලබා දීමක් කරනවා. අපි කොළඹ නගරයේ පුරාවටම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාංශ 6කින් මේ නම් ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරා මේ දවස් ටිකේම. දැන් අද දිනෙන් පස්සේ 30ට වැඩි 30 සහ 60 අතර පුද්ගලයන්ගේ නම් ලබා ගැනීම සිදු කරන්නේ නැහැ. අවුරුදු සිකුරාදායින් පසුව අපි ග්‍රාම නිලධාරී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම තෝරාගෙන ඒ ප්‍රදේශයේ සිටින අවුරුදු 60ට වැඩි පුද්ගලින් තෝරාගෙන ග්‍රාම නිලධාරීන් සහ PHI මහතුරුන් දන්වලා එක එක ප්‍රදේශ ආවරණය කිරීමට තමයි සැලසුම් කරලා තියෙන්නේ. මෙහිදී Taman MOH ඒ ප්‍රදේශයට එක්කෝ අපි පබ්ලික් සර්විස් අනවුස්මන්ට් එකකින් හෝ දැනුම් දෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ සිටින පුද්ගලින් පමණ ඒ අදාළ MOH කාර්යාලයට කොළඹුතුර නම් කොළඹුතුර MOH කාර්යාලයට පැමිණ තමන්ගේ නම දෙන්න ඕනේ. නමුත් ඒ වෙලාවේ අපි ටෝකන් පත්‍රයක් අතර දෙනවා. MOH මහත්මිය අත්සන් කරපු සීල් දබුව එකක්. ඒ ටෝකන් පත්‍රයේ සඳහන් වෙනවා කවදට දෙන්න ඕනේ, කොතනට දෙන්න ඕනේ කියලා. එතකොට තමන්ගේ වේලාව 10ට කියලා තියෙනවා නම් 5ට එන්න එපා. 10ට එන්න. 10ට එන්න. මොකද 5ට ආවොත් එහෙම වෙන්නේ 7ට 8ට 9ට දීලා තියෙන කට්ටියත් එක්ක ඔක්කොම ඇවිල්ලා අපි කරන්නේ දැන් ඊට පස්සේ අචලගේ ප්‍රශ්නෙට අපි කරන්නේ සියලුම ජනතාව එක්රැස් වීමක්. අපිට එක්රැස් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි Tamanට සුදුසු වෙලාවක් දෙන්නේ. මේ වෙලාවට පැමිණලා Tamanගේ එන්නත් කිරීම ලබා ගන්න රුවන් විජේමුණි මහතා කියෝ වගේ 60ට වැඩි සියලුම ජනතාවට කොළඹ නගරේ එන්නත් අපි ලබා දෙනවා. ඒක නිසා කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. සියලුම දෙනාට දවස් 10 14ක් විතර ඇතුළතදී එන්නත් ලැබි. ඒ වගේම ඔව් තොපඩක දැන් අපි ගත්තොත් දැන් කෙනෙක්ට අහන්න පුළුවන් දැන් බණ්ඩාර මහත්මයා කිව්වා වගේ අපිට මුළු කොළඹ වර්ග කිලෝමීටර් 37ක් මේ වර්ග කිලෝමීටර් 37 අපි බෙදලා තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 6කට. ඒතකොට අපිට තියෙනවා උතුරු කොළඹ කාර්යාලය. ඒ පිහිටලා තියෙන්නේ සුගද්දාස විවෘත එලිමහන් ක්‍රීඩාංගනේ ඉදිරිපිට තියෙන අපේ අපි එකට කියනවා නිව් බසා මාතෘ නිවාසේ. එතකොට එතෙන්ට ගිහිල්ලා ප්‍රින්ස් ඔෆ් වේල්ස් ඇවෙන්නේ මොනත සිල්මා බණ්ඩාරනායක මාවතේ සුගද්දාස මේ එරිමාන් රංගපීඨයට ඉදිරියෙන් හරියටම විරුද්ධ පැත්තේ තියෙන එක එක. ඊළඟට මැද කොළඹ අපිට කාර්යාල දෙකක් තියෙනවා. එක කාර්යාලයක් පිහිටලා තියෙන්නේ අපි කියනවා ජින්තු පිටිය කියලා අර ක්ලොක් ටවර් එක ළඟ. ඒ ජින්තු පිටියේ මේ විවේකානන්ද කන්දේ තියෙන්නේ. එතකොට එතන ඒ තියෙන එක සෞඛ්‍ය වදින්දා. ඊළඟ එක තමයි 2B ඔෆිස් එක ඒ සෙන්ට්‍රල් කොළඹෝ නැත්නම් මැද කොළඹ කාර්යාලයේ පිහිටලා තියෙන්නේ මරදානේ මරියකඩේ මාකට් එක කියන ඒකේ තුන්වෙනි තට්ටුවේ. ඊළඟට බොරැල්ලේ තියෙන කැම්බල් පාක් එකේ හතරවෙනි ඒ කියන්නේ නැගෙනහිර කොළඹ සෞඛ්‍ය වදින්දාරි කාර්යාලයේ බණ්ඩාර මහත්මයා නියෝජනය කරන්නේ ඒක තියෙන්නේ නම්බර 75 කිරුළ පාර චිත්‍රලේන් එකට ඉදිරිපිට බටහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිහිටලා තියෙන වැල්ලවත්තේ වැල්ලවත්ත මැනින් වෙළඳපොළ උඩ තැට්ටුවේ. එතකොට මෙන්න මේ ස්ථාන තමයි වලට තමයි යන්නට ඕනේ. එතකොට අපි කතා කරන්නේ රක්ෂක් වැනි ජනගහනයක්. එතකොට ඒ අය සියලු දෙනාම අපිට එන්නත් කිරීම සඳහා අපි කටයුතු යොදලා තියෙනවා. කරුණාකරලා 60ට අඩු නම් යන්න එපා. 60ට වැඩි හැමෝම රෙජිස්ටර් වෙන්න උත්සුක වෙන්න කියලා මම ඉල්ලාසි. හොඳයි. වසන්ත මන්නල් මහත්මයා, ඔබතුමාගේ ප්‍රදේශයේ වගේම දීප ව්‍යාප්ත වෙන කෙනෙක් ඉන්න ඕනම කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා තව. නිවෙස් නිරෝධායනයට ලක් වෙලා ඉන්නවා නම් රෙජිස්ටර් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි එයාට කොහොමද එන්නත ලබා දෙන්නේ? ඒ ක්‍රියාපටිපාටිය කොහොමද? සාමාන්‍ය අපි ඇත්තටම එහෙම පුද්ගලෙක් ඉන්නවා නම් අපි යාලි ලියාපදිංච කරලා තියෙන්නේ. නමුත් එයාට එලියට එන්න අවසර නැහැ. ඔව්. නිරෝධායනය ලක් කළානේ පුද්ගලික නිසානේ. ඒ නිසා අපි එයා විශේෂ කරලා නිරෝධායනයේ අවසන් වුණාට පස්සෙ තමයි එයාට එන්නත ලබා දීම සිදු කරන්නේ. ආහ්. ඒ නිසා ඔව්. එහෙනම් මම විශේෂයෙන් කියන්න ඕනේ මේ බණ්ඩාර මහතා හරියටම කිව්වා වගේ අපි දවස් 14ක් පුරාවට දින කගුරුගේ මහත්මිකෝ අපි ලැබෙන සිකුරාද පටන් ගත්තාම ඊළඟ සිකුරාද ඊළඟට ඒ වෙනකොට නිරෝධායන කාලය ඕනෙම කෙනෙකුට ඉවර කරන්න පුළුවන්. ඒ වගේ සුවිශේෂී තත්වයක් යටතේ බැරි වුණොත් ගෙදර ඉන්න අනිත් කෙනෙකුට ඇවිල්ලා ඒ ලියාපදිංචි අරගෙන යන්න පුළුවන්. හරියට දින 14 ඉවර වුණත් එන්න බැරි වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් පස්සේ හරි
අපි ඔවුන්ට ඒක ලබා දීම සිදු කරා. ඒ සංනිවේදන කටයුතු සිදු වෙනවානේ. ඒ නිසා ඔබේ විස්තර සියල්ල ඔවුන් සතුයි. ඒ සංනිවේදන කටයුතු සිදු වෙන නිසා බය වෙන්න එපා. දිනුකගුරුගේ වෛද්‍යමීනි දැන් අපි තව පැත්තකින් බැලුවොත් දැන් කොවිඩ් හැදිලා, ඒ කියන්නේ කොවිඩ් පොසිටිව් වෙලා හොඳ වෙච්ච කෙනෙක් ඉන්නවා කියමුකෝ. එතකොට එයාට නැවත වතාවක් කොවිඩ් පොසිටිව් වෙන්න පුළුවන්ද කියන බය හිතේ තියාගෙන ඉන්නවා. අන්න එහෙම කෙනෙක්ට පරිස්සම් වෙන්න ඉන්නත ගන්න පුළුවන්ද? ඔව්, දැනට කොළඹ රට පුරාවටම කෝවිඩ් රෝගිය වැළඳිලා සුව වෙච්ච කට්ටිය මාසයකට විතර පස්සේ නැවත මෙමෙ ඉන්නත ලබා ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව කෝවිඩ් රෝගේ එක එක කට්ටියට එක එක විදිහට වෙනවා. සමහර කට්ටියට අපි දැන් මුලදීත් කතා කරා වගේ කිසිම රෝග ලක්ෂණයක් නැති වෙන්නත් පුළුවන්. සමහර අයට බැරෑරම් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතන රෝගය වැළඳිච්ච විදිහට තමයි සිරුර ඇතුලේ ප්‍රතිශක්තිය ඇති වෙන්නේ. එම නිසා අපි සියලුම රෝගීන් රෝගය වැළඳුණු, ඒ කියන්නේ සිම්ටම්ස් තිබ්බ, රෝග ලක්ෂණ තිබ්බ හෝ නොතිබ්බ එහෙම බලන්නේ නැතුව සියලුම රෝගීන්ට රෝගය සුව වෙච්ච මාසිකින් පස්සේ එන්නත අවශ්‍ය නම් ලබා ගන්න පුළුවන්. එන්නත පිළිබඳ දැනුවත් කිරීමේ ක්‍රමවේදය කොහොමද? සමාජය දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් මේ දවස්වල තියෙනවද? මම හිතන්නේ විශේෂ පත්‍රිකාවක් තියෙනවා. අපි මම හිතන්නේ ඒකන කතා බහ කරගෙන යමු. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් විශේෂ පත්‍රිකාවක් නිකුත් කරලා තියෙනවා. ඒක සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. PDF එකක් තියෙන්නේ. එතනට ගියාම මේ ඔය දැන් තිරේ දැක්වෙන ලීෆ්ලට් එක බලන්න පුළුවන්, කීවල බලන්න පුළුවන්. එන්නත පිළිබඳ විස්තර එහිදී සියල්ලම පෙන්නුම් කරලා තියෙනවා. ඊට අමතර වැඩි විස්තර සියලුම වෙබ් අඩවියෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒකට දැන් වෛද්‍යමනි දැන් එන්නත අපි දීලා කෙනෙක් අපි දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම කෙනෙකුට කොවිඩ් හැදෙනවා. දැන් හැදිලා හැදිච්ච කෙනෙක්ට දින කීයකින් අහපව් ඒ කෙනාට එන්නත ලබා ගන්න පුළුවන්ද? එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද? ඔව්, මෙහෙමයි. එන්නත ලබා ගැනීම නිර්දේශ කරනවා අප විසින්. ඒ ලබා ගැනීම අවශ්‍යයි. මොකද දිනුකගුරුගේ මහත්මිය කිව්වා වගේ එක එක්කෙනාට රෝග ලක්ෂණ, දැන් අපි දන්නවා රෝග ලක්ෂණ ගොඩක්ම තීව්‍රව ආවොත් දැන් 80%කට කිමුමක්වත් යන්නේ නැහැ. තවත් 15%කට මද වශයෙන් පොඩි උණක්, පොඩි කිමුමක්, පොඩි මේ හොටු දියර ගැලීමක්, ඒ වගේ දෙයක් වෙන්නට පුළුවන්. ඒකට 5%කට තමයි අමාරු වෙන්නේ, තීව්‍ර රෝග ලක්ෂණ මතුවෙන්නේ. හුස්ම ගැනීමේ අපහසුව, තදබල කැස්ස, ඒ වගේ තත්ත්ව ඇවිල්ලා. ඒකට ඒකිනුත් 0.5%ක් තමයි මිය යන්නේ. එතකොට මේ රෝග ලක්ෂණවල තීව්‍රතාවය අනුව අපේ ඇඟේ ඒ පුද්ගලයාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි බව විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා. ඒතකොට රෝග ලක්ෂණ අඩු නම් වක් වෙලාවට එයාගේ ඇඟ ශක්තිමත්, එතකොට එහි අඩු ප්‍රමාණයක් තියෙන්නට පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් අපිට ඒක නිසා කියනවා මේ ලබා ගන්න කියලා. සාමාන්‍ය මාස 6ක් විතර යනකම් මේ ඇන්ටිබඩීස් තියෙන බව තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට ඒක නිසා සාමාන්‍යයෙන් දිරුකගුරුගේ මහත්මිය කිව්වා වගේ හැදිලා මාසයක්කින් පස්සේ මේ ලබා ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලබා ගැනීමත් අවශ්‍ය වෙනවා. මොකද මෙහිදී අපි බලාපොරොත්තු වෙන අපේ ඒකායන ප්‍රාර්ථනය තමයි මේ එක් එක් පුද්ගලයා තුළ ප්‍රතිශක්තියක් ඇති කිරීම. එතකොට මේ ප්‍රතිශක්තිය ඇතිවීම, ප්‍රතිශක්තිය කියන්නේ යමකට ප්‍රතිවිරුද්ධව දැක්විය හැකි ශක්තිය. ඒකයි ප්‍රතිශක්තිය කියලා අපි ඉමුනිටි කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එතකොට මේ ප්‍රතිශක්තිය ඇති කර ගැනීම තුළින් කොවිඩ් වෛරසය ඇඟට ඇතුළු වෙනකොට ඒකට විරුද්ධව තියෙන ශක්තිය තමයි මේ ප්‍රතිශක්තිය. එතකොට මේ මේක ඇතිවීම ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි වෛරසය ආසාදනය වෙලා ස්වභාවිකවම අපේ ඇඟේ ඇතිවන්නව. ඊළඟ එක තමයි මේ එන්නත්කරණය තුළින් අපි විසින් ඇති කරන්නා වූ ඔය ක්‍රම දෙකටම අපිට මේ පුද්ගලයාගේ ඇඟේ තියෙන ඇන්ටිබඩීස් අපිට වැඩි කරන්නට පුළුවන්. ඒතර ඒක කර ගැනීම තුළින් පොදුමහත් සමාජයේ 70-80% අතර ප්‍රමාණයකට මේ ප්‍රතිශක්තිය තියෙන පුද්ගලයන් 80% 100ක් ගත්තොත් 80 දිනකදී තියෙනවන් නම් ප්‍රතිශක්තිය ඇඟ ඇතුලේ අපිට මේ රෝගය පැතිරෑම පාලනය කරගන්නට පුළුවන් ඉතාමත්ම හොඳින්. හොඳයි, දැන් මේ මොහොතේ නොකඩවා අපිට ඔබ නැමතුම් ලැබෙන ඔබට තියෙන ප්‍රශ්න ඔබ යොමු කරනවා. වෛද්‍යතුමී, ඒ අතර තිබෙනවා එක ප්‍රශ්නයක්. වයස අවුරුදු 68ක කෙනෙක්ට ආව ප්‍රශ්නයක්. දැන් ඔබතුමිය කලින් සඳහන් කළානේ උණ එනවා කියලා, කියන්නේ එන්න තැඟ ඇතුලේ වැඩ කරනවා කියන එක. හැබැයි ඔන්න එතුමට උණවත් ඇවිල්ලා නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා හිතට, එන්නත වැඩ කරන්නේ නැද්ද කියලා. මෙහෙමයි, දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩිපුර මේ ප්‍රතිශක්තිය වැඩිපුර ඇඟේ ප්‍රතිශක්තිය වැඩ කරන්නේ ප්‍රතිශක්ති පද්ධතිය ඉතාම මේ හොඳට වැඩ කරන්නේ තරුණ කට්ටියගේ. ඒ නිසා ප්‍රතිශක්තියට දක්වන ප්‍රතිචාරය ඉතාම බැරෑරුම් විදිහට දක්වන්නේ
ඒ වයස් කාණ්ඩේ. ඒ කියලා අවුරුදු 68ක් වෙලා උණ හැදුන්නේ නැහැ කියන එකෙන් දැක්වෙන්නේ ප්‍රතිචාරයක් නැහැ, එනත වැඩ කළා නැහැ කියන එක නෙවෙයි. ඒ එම උණ හැදුණ නැති එක ගැනත් ප්‍රශ්නයක්, බය වෙන්න දෙයක් නැහැ. හිසරදයක් නැත්තම් එහෙනම් ඒක හොඳයි තවත්. නමුත් වැඩිපුරම අපි දැන් එන්නත් කිරීමේදී බලලා තියෙන්නේ තරුණ කට්ටියට තමයි වැඩිපුර උණ හැදෙන්නේ. අවුරුදු මං ඉස්සෙල්ලා කිව්වගේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට උණ ඇඟ අමාරුව හැදෙනවා අඩුයි. ඒක ගැන බය වෙන දෙයක් නැහැ. එහෙම කියලා එන්නත ලබා ගත්තා, උණ හැදුනේ නැහැ, එහෙනම් එන්නත වැඩ කළා නැහැ කියන එක වෙන්න බෑ. මොකද එන්නත ලබා ගත්තා නම් ඇතුළේ ප්‍රතිශක්තිය සිදු වෙනවා. ඒක බය වෙන්න එපා. බය වෙන්න එපා. මෙතනදී වැදගත්ම දේ තමයි මේ කිව්වා වගේ, මොකද අපි මේ 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 එන්නත හොඳට වැඩ කරන්න නම් අප විසින් සීත දාමයක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක නිපදව එන්නත නිපදවන තැන ඉඳලා නිපදවුවට පස්සේ ඒක වාහනයකින් ගෙනල්ලා ප්ලේන් එකට දාලා ප්ලේන් එකෙන් අපේ රටට ඇවිල්ලා එයින් අපේ ස්ටෝස් වලට ගිහිල්ලා ඒ ස්ටෝස් වලින් උප මේ මධ්‍යස්ථාන වලට ඇවිල්ලා අතට ඇතුල් වෙනකම්ම ඒ නිශ්චිත උෂ්ණත්වය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒක නිසා තමයි එතකොට රජයෙන් මේ එන්නත් කරන්නේ දැන් අපි අවුරුදු දශක 6කට වැඩි කාලයක් මේ කතන්දරේ මේ විදිහට අපි කරනවා. ඉතින් ඒක නිසා මේ ඉතාමත්ම හොඳින් මේ සීත දාමය ආරක්ෂා කිරීම මේ ගුණාත්මකභාවය පිළිබඳ අපි ඉතාමත්ම හොඳින් සැලකිලිමත් වෙනවා. ඒක හින්දා මේ මෙහි සක්‍රීයතාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති කරගන්නට දෙයක් නැහැ. එතුමාට රෝග ලක්ෂණ කිසිවක් ආවේ නැත්නම් ඒ පිළිබඳ සතුටු වෙන්නේ එතුමාගේ බොඩි එක හොඳයි. දැන් අපි මේ කොළඹ ඇතුලේ ස්ථාන කීපයක් අපි සඳහන් කිරීමක් කර මෙන්න මේ ස්ථාන වලට ගිහිල්ලා ඔබ ලියාපදිංචි වීම සිදු කරන්න එන්නත ලබා ගැනීම උදෙසා අවුරුදු 60ට වැඩි අය. අපි කොළඹින් පොඩ්ඩක් බැහැරවට ගියොත් මේ මාළඹේ මේ කඩුවෙල වගේ පැතිවල අයටත් ඔය විදිහටම ක්‍රමවේදයක් එනවද ඉස්සරහට, නැත්නම් කොහොමද ඒ සම්බන්ධව වැඩ කටයුතු? ඔව්. දැන් අපි දන්නවා මුළු රටේම තියෙන මේ කොවිඩ් 19 ආසාදිතින්ගේ ප්‍රමාණය ගත්තාම මම අර කිව්වේ 20න් එකක් කොළඹ නගරේ හිටියා ඉන්නවා. දැන් ඒගොල්ලෝ සනීප වෙලා. එතකොට ඊළඟට අපි දකින්නේ බස්නාහිර පළාත් කොළඹ දිස්ත්‍රික්කයේ තමයි ඊළඟට. වැඩියෙන්ම ආසාදිත මම රෝගීන් කියන්නේ නැහැ, ආසාදිතින්. ඊළඟට ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ, ඊළඟට කළුතර දිස්ත්‍රික්කය. එතකොට මේ බස්නාහිර පළාත තමයි ප්‍රමුඛතාවය තියෙන්නේ. එතකොට ඒ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන්ලා තුමියන්ලා සමාජ සෞඛ්‍ය පරීක්ෂකවරුන් එවැනිම ක්‍රමවේදයක් අනුගමනය කරනවා. එම තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා ඒ විදිහට ව්‍යාපදිංචි වෙලා ඉන්න එන්නත් ලැබුණ ගමන්ම එතකොට ඒවටත් සිමල්ටේනියස් මේකම ඒවටත් එන්නත් යනවා. ඔවුනුත් ඒ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒකින් මට විශ්වාසයකින් යුතුව කියන්න පුළුවන් ගිහිලා ව්‍යාපදිංචි වෙන්න තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයත් එක්ක යථා කාලයේදී තථා විදියට ඒ එන්නත ලැබි. මොහොතක් දෙන්න අපිට වෙලා බලන්න. ඔබ ඉන්න ප්‍රදේශයට ප්‍රමුඛතාවය අනුව එන්නත ලබා දෙන දිනයක් තියෙනවා. ඒ දවසේදී එන්නත ඔබට ලැබෙනවා. ඒ නිසා හිතේ බය තියාගන්න එපා. වසන්ත මනර මහත්මයා දැන් පළමු මාත්‍රාව ලබා දෙනවනේ. පළමු මාත්‍රාව ලබා දුන්නට පස්සේ දෙවන මාත්‍රාව, සෙකන්ඩ් ඩෝස් එක මාත්‍රා දෙකකට එන්නත ලබා දෙන්නේ. දවස් කීයකින්ද සෙකන්ඩ් ඩෝස් එක හම්බ වෙන්නේ? ඔව්, සාමාන්‍ය අපි දැන් පළවෙනි මාත්‍රාව ලබාගෙන අනතුරුව සති 7ක් 10ක් අතර කාලයක් ඇතුළත අපි දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු යොදලා තියෙන්නේ. එතකොට දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමේදී කෙනෙක්ට හිතෙන්න පුළුවන් මාව මගහැරෙන්න පුළුවන්ද, මගේ විස්තර තියෙනවද පළමු මාත්‍රාව වර්ගෙන අවසන්? එහෙම බය අවශ්‍ය නැහැ. මොකද අපි ඒක අනිවාර්යයෙන් ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒක ගැටලුවක් එන්නේ නැහැ. කිසිම බයක් හිතේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි මාත්‍රාව අපි නිවැරදි ආකාරයෙන් මේ පළවෙනි මාත්‍රාව ලබාගත්ත පිලිසටම නැවත ලබා දීමක් කරනවා. ඔබේ දුරකථන අංකයේ මේ සියලු විස්තර ඕන් සතුව තියෙනවා. ඒ නිසා ඔබව සම්බන්ධීකරණය සිදු වෙනවා. ඒ නිසා බය වෙන්න එපා. දෙවෙනි මාත්‍රාව නියමිත දිනට ඔබට ලැබෙනවා. වෛද්‍යමය මේ ඒ අතරතුර ඔව්. ඒ වගේම මතක තියාගන්න ඕනේ අර අපි කාඩ් එකක් දුන්න පළවෙනි මාත්‍රාව ලබා දීමේදී කාඩ් එක නම් නැති කරගන්න එපා. මොකද ඒක පාස්පෝර්ට් එක වගේ පරිස්සම් කරන්න ඕන එකක්. මොකද ඒකේ තමයි සියලුම දත්තයන් තියෙන්නේ, සීරියල් නම්බර්ස් තියෙන්නේ. ඒකින්ද ඒක පරිස්සම් කරගන්න, ඒක ඉදිරියටත් තබා ගැනීම අවශ්‍ය වෙනවා. යම් හේකින් මේ විදේශගත වෙන්න හරි ඒ වගේ දෙයකදී මම මේක ගත්තා කියලා
මේ ඒක අපි අර තියෙන්නේ මේ CHDR කාඩ් එක පොඩි බබාලට එන්නත් කරන ඒ වගේ එක පරිස්සම් කරන්නට ඕනේ. මොකද ඒක අරන් ආවම අපිට ඒක පරිශීලනය කරලා අපිට පුළුවන් ඒ ලියුම් දෙන්න පිට රටට හරි කොහෙට හරි යන එම්බසී එකට හරි ඒ තැනට යන්න මේක දෙන්නට අවශ්‍ය වෙනවා. හොඳයි. අපිට ලැබුණු තව ප්‍රශ්නයක් තියෙනවා. වයස අවුරුදු 28ක කෙනෙක්ටත් එන්නත ලබා ගත්තට පස්සේ කිසිම රෝග ලක්ෂණයක් නැහැ. එයාටත් කලින් වගේම බය වෙන්න එපා කියලාද කියන්නේ? එක එක ශරීර මගින් මේ එන්නත් එක එක විවිධ වර්ගයේ එන්නත් වලට කරන ප්‍රතික්‍රියාව විවිධයි. දැන් මව්වරුන්ින්ම දන්නව ඇති සමහර වෙලාවට මාස දෙකේ එන්නත ගත්තාම සමහර දරුවන්ට හොඳටම උණ තියෙනවා. මාස හතර එන්නත ගන්න ක්ලිනික් එකට ගියාම අහනවා ඔයාගේ බබාට උණ ගත්තද? දැන් මේ වෙලාවේ ඒක තමයි. ඉතින් එතකොට සමහර අම්මලගෙන අනේ මගේ දරුවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සමහර අම්මලගෙන අනේ අපේ දරුවට නම් හොඳටම වුණාวะ. අවුරුද්දෙන් පස්සේ කරනා ෆිට් එකක් තාවගෙන. ඒ වගේ තමයි විවිධ පුද්ගලයන්ගේ ශරීර විවිධාකාරයි. එම නිසා එන්නත ශරීරගත වුණා නම් දැන් අපි මුලින් කිව්වේ මේ උණ හැදෙන එකට බය වෙන්න එපා. ඒක හොඳ ප්‍රතිචාරයක් කියලා. ඒ වගේම උණ හැදුනේ නැත්නම් ඒත් බය වෙන්න එපා. එන්නත ශරීරගත වෙලා තියෙන. ඒක නිසා සිරුර ඇතුලේ සිදුවෙන්න ඕන දේවල් සියලු මේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා ඇති. එන්නත ලබා ගත්තා නම් ප්‍රතිචාරයක් තියෙනවා නම් ඒ වේදනානාශකයක් ගන්න. නැත්නම් ඒකනත් බය වෙන දෙයක් නැහැ. එන්නත් කරන්නේ සිදු කරලා තියෙන නිසා. මම මට ඊළඟ බදාද ඇවිල්ලා මේ පිළිබඳ හරි විස්තරයක් මටත් දෙන්න පුළුවන් වෙයි. අපි කියන්නේ බය වෙන්න එපා. බය වෙන්න. ඔව්. දැන් එන්නත දුන්න කෙනෙක්, එන්නත ලබා දුන්න කෙනෙක්ට නැවත වතාවක් කොවිඩ් හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවද? අහපව් කොවිඩ් හැදෙන්න පුළුවන්ද? මෙහෙමයි. සාමාන්‍යයෙන් දැනට තියෙන සාක්ෂි අනුව මුලින් විශ්වාස කරා මේ අපේ ඇඟේ ඇතිවෙනා වූ ප්‍රතිදේහ. දැන් අපි දන්නවා අම්මාවරුන්ගේ ලෙඩ කියලා අපි කියන සරම්ප, පැපොල වැනි රෝගීවලදී රෝගී තත්ත්වයන්වලදී අපිට මුළු ජීවිත කාලයටම පවතින එකට අපි කියනවා මේ ප්‍රතිශක්තිය පිළිබඳ මතකයක් අපේ ඇඟ තුළ ගොඩනැගෙනවා. එතකොට තාම මේ රෝගය අපිට අලුත්. තාම මාස 10යි. එමනම් උපරිම අවුරුද්දයි. ඒතකොට තාම පරීක්ෂණ කෙරෙමින් පවතිනවා මේ ප්‍රතිශක්ති මතකය. අපි මේ ඇති කරන්නේ ප්‍රතිශක්ති මතකයක්. මොකද ඒ කියන්නේ මේ අපි දැන් කෙනෙක් දැක්කම මේ අහවල කියලා අපි අඳුරගන්න. ඒ වගේ මේ ඇඟෙත් කොවිඩ් වෛරසය ඇතුල් වෙනකොටම ඒක අඳුරගන්න ඒ මතකය අපිට ඇති කරන්න ඕනේ. එතකොට ඒ මතකය කොච්චර කල් තියෙනවද? දැන් අපිට ඉස්කෝලේ කාලේ එක්කෙනෙක් හම්බුනොත් ග්‍රේඩ් 1 වල හිටපු කෙනෙක් දැන් එයත් වෙනස් වෙලා අපිත් වෙනස් වෙලා අපිට අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි මූණු පොතෙන් හරි කොහෙන් හරි දැකලා ආවනේ එයාගේ විකාශනය අපි දකිනවා. එතකොට අපිට ආව අඳුරගන්න. ඒ වගේම තමයි අපේ ඇඟත් තවම අපිට නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. නමුත් එක් එක් පරීක්ෂණ වලට අනුව කියනවා මේක මාස 6ක් තියෙනවා. නිශ්චිතවම දන්නවා මාස 3ක් මේ මතකයේ තියෙන බවට. ඒකට තවත් පරීක්ෂණ තියෙනවා මාස 6ක් තියෙන බවට. සමහරු කියනවා නෑ ඊට වැඩිය දිගු කාලයක් තියෙනවා. එතකොට මේ ප්‍රතිදේහ ප්‍රමාණය වැඩි වෙලා එක මට්ටමක ස්ථායී මට්ටමකට ගිහිල්ලා කාලයත් එක්ක ක්‍රමිකව අඩු වෙන්නට ගන්න පුළුවන්. ඒතකොට ඒ අඩුවීමත් සමග නැවත රෝගය ඇතිවීමේ හෝ වැළඳීමේ ප්‍රවණතාවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වෛරසය ජානමය වෙනස් වීමකට සමාවෙන්න පොඩි බාධා එක අපි පරිස්සම් වෙන්නේ නැති හින්දාද ඔය ප්‍රශ්නේ වැඩිපුරම මතුවෙන්නේ? ඔව්, විශේෂයෙන්ම අපි එකයි කියන්නේ දැන් එන්නත ගහගත්තා කියලා මුඛ ආවරණ නැතුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්නේ නැතුව ගියොත් ඉතින් අපි ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. ඔව්, ඒ ප්‍රශ්නේ ඇත්තටම ඉතාම වැදගත්. දැන් කෙනෙක් එන්නත ලබා ගත්තට පස්සේ බොහොමයක් තැන්වල එන්නත් කරන්නේ දැන් සිදු වෙලා අවසන් පළමු මාසෙම ලබා දෙනන වෛද්‍යමය පරිස්සම් වෙන්න අවශ්‍ය නැහැ. දැන් එන්නත ලබාගෙනනේ මාසයක් දාන්න ඕනේ. එහෙම සනීප ආරක්ෂක ක්‍රියාව. ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද මේ එන්නත් කරන්නේකට පැමිණෙන ස්ථානවලත් මම ඉන්නවනේ. මම කියන්නේ එන්නත විඳගන්න ඇවිල්ලා කොවිඩ් රෝගය හදාගන්න එපා. මොකද අපි එන්නත ශරීරගත කරගත්තාම ඒ වෙලාවෙම අර අපි කියන්නේ සුපර් පවර්ස් එනවා කියලා එක පාටම ප්‍රතිශක්තියක් ලැබෙන්නේ නැහැ. ටික දවසක් යනවා. අඩු ගානේ සති 3ක් දවස් 22ක් සති 3ක්වත් යනවා එන්නත සම්පූර්ණයෙන්ම ශරීරය තුල වැඩ කරලා යම් කිසි ප්‍රතිශක්තියක් ලබා දෙන. දැන් එන්නත අපි කියනවා ડોස් දෙකක් තියෙනවා, මාත්‍රා දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ පළවෙනි එන්නතත් ලබාගෙන දෙවෙනි එන්නතත් ලබා ගත්තට පස්සේ තමයි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ පූර්ණ ප්‍රතිශක්තිය. යම් හේකින් පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙනවා කියලා. ඒක නිසා අද ඉන්ජෙක්ෂන් එක ගත්තා නම් ගෙදර ගිහිල්ලා අද ඉඳලා මම මාස්ක් දාන්නේ නැහැ, අද ඉඳලා අත හොදන්නේ නැහැ කියලා හිතුවත් ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපිට ඉන්නවා එන්නත් ලබාගෙන සතියකින් විතර කොවිඩ් රෝගය ආසාදිත වෙච්ච
උදවියත් විශේෂ අපේ සෞඛ්‍ය කාර්යාංශයේ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එන්නත ලබා ගත්තට පස්සේ සතියකින් විතර ආසාදිත තත්ත්වයටපත් වෙච්ච කතිය. එම නිසා එන්නත ලබා ගත්තට පස්සේ අපි සෞඛ්‍යංශයෙන් කරන මුඛාවරණේ අනිවාර්යෙන් පැළඳිය යුතුයි. අනිවාර්යෙන් සමාජ දුරස්ථභාවය තියාගත යුතුයි. අනිවාර්යෙන් අත්සේදිය යුතුයි. එම නිසා එන්නත් මාත්‍රා දෙක ලබා ගන්නකම් තමන් සහ ඊට පසුව තමන් නිසි ලෙස ප්‍රවේශම් විය යුතුයි. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා කෙටියෙන් කියන්න, එන්නත ලබා ගැනීමේ වැදගත්කමක් තිබෙනවා නේද? ගිතා කෙටි කලකින් එන්නතක් හොයාගත්තා කියලා අනාරක්ෂිත නෑනේ, ඉතා ආරක්ෂිතයි එන්නත. ඔව්, ඇත්ත වශයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් 105%කට ආසන්න ප්‍රමාණයක් එන්නත් ලබා දීලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ සංකූලතා කිසිවක් මේ වන විට වාර්තා වෙලා නැහැ. ඒක නිසා ඒ ආරක්ෂිතයි ඒ ලබා ගන්න කියලා මම තරේ නිර්දේශ කරනවා. ඔබේ හිතේ විශ්වාසය වැඩගත් සහ ඔබ පරිස්සම් වෙන්නත් ඕනේ. ඔබටත් ඒ වෙනින් වගකීමක් තියෙනවා. අපි කතා කළේ රුවන් විජේමුණි වෛද්‍යතුමා සමග ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹ මහනගර සභාව නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසංගත රෝගීකකේ කොළඹ මහනගර සභාව දිනුංකා ගුරුගේ වෛද්‍යතුමිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නැගෙනහිර කොළඹ වසන්ත බණ්ඩාර මහත්මයා. බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම. ඔබ දෙදෙනාටත් නිරෝගී සුවයයි ප්‍රාර්ථනා කරන්නේ. අපි මේ කතා බහට අවසානයේ සටහන් කරන්න සෝදානම්. අයිබෝ.